අනුලෝම සමානුපාත යටතේ රාශීන් දෙකකින් යුක්ත සමානුපාතයක එක් රාශියක් වැඩි වන විට අනෙක් රාශියද වැඩි වේ නම් එකක් අඩු වන විට අනෙක අඩු වේද නම් එවැනි සමානුපාත අනුලෝම සමානුපාත කියලා අප හඳුන්වනවා. රාශීන් දෙකකින් යුක්ත සමානුපාතයක එක් රාශියක් වැඩි වන විට අනෙක් රාශිය වැඩි වේද නම් එකක් අඩු වන විට අඩු වෙනව නම් එවැනි සමානුපාත අනුලෝම සමානුපාත කියලා අප හඳුන්වනවා. අපේ උදාහරණයක් විදිහට මෙන්න මේ කාර් රථය ගමු. මෙම කාර් රථය ඒකාකාර වේගය. මෙතෙන්දී ඒකාකාර වේගයෙන් කියන්නේ යන විට වේගය අඩු වැඩි කරන්නේ. ඒ කියන්නේ කාර්යය ගමන් කරන විට එහි වේගය අඩු වැඩි නොකර ඒකාකාර වේගයෙන් යම් කිසි දුරක් යන. අපි කියන්නේ කිලෝමීටර් එකක් යන. ඊට පස්සේ කාලය දෙගුණ වෙන විට දුර ප්‍රමාණය දෙගුණ වෙනවා. එයා කිලෝමීටර් එකක් යන්න විනාඩි 15ක් ගන්නවා. කිලෝමීටර් අපි ප්‍රමාණය එහෙම තියෙද්දී විනාඩි 15 විනාඩි 30ක් කරනකොට එයාට දුර කිලෝමීටර් 2ක් වෙනවා. මෙන්න මේ විදිහට ගත්තොත් කිලෝමීටර් එකක් යන්න එයාට විනාඩි 15ක් යනවා. ඊට පස්සේ මෙයා මේ කාලය වැඩි කරනවා තව ප්‍රමාණය. තව දෙගුණයක් කරනවා විනාඩි 30ක් කියමු. තර විනාඩි 30ක් වෙනකොට එයාට කිලෝමීටර් 2ක් යන්න වෙනවා. වේගය වෙනස් නොකර ඒකාකාර වේගයෙන් යනකොට. එතකොට මේ කිලෝමීටර් 1ට 15 නම් 2ට 30. ඒ කියන්නේ ඒකක එකක් වැඩි වෙනකොට මෙතනත් මේ ඒකක ප්‍රමාණය වැඩි වෙලා දෙගුණයක් වෙනවා. රාශීන් දෙකකින් යුක්තයි කිලෝමීටර් සහ කාලය. එකක් වැඩි වෙනකොට අනෙත් එකක් වැඩි වෙනවා. ඒ වගේම එකක් අඩු වෙනකොට අනිත් එක අඩු වෙන්නත් පුළුවන්. එහෙමත් කරන්න පුළුවන්. එතකොට විනාඩි කාලය අඩු වෙනකොට දැන් මේක අනිත් පැත්තට ගන්නත් පුළුවන්. විනාඩි 30 විනාඩි 15 වෙනකොට කිලෝමීටර් ගානත් අඩු වෙනවා. මේක දෙපැත්තටම සිදු කරන්න පුළුවන් දෙයක්. කාලය සහ වේගය අතර අනුලෝම සමානුපාත. සමානුපාත අනුලෝම සමානුපාතයක් තමයි එතෙන්දි පෙන්නේ. අඩු වෙනකොට අඩු වෙනවා, වැඩි වෙනකොට වැඩි වෙනවා.